අයිබුවන් අරගල භූමියේ තිබිලා ගංජා පැලේකුයි ප්ලාස්ටික් කප් එකක තිබ්බ ගංජා පැලේකුයි තවත් පෙති වර්ගයක් ඒවා සමහරු කියනවා අයිස් මත් පෙති විවිධ නම් වලින් හඳුන්වනවා මේ වගේ ද්‍රව්‍ය වර්ගයක් හම්බෙලා තියෙනවා පොලිසියට මම මේ කල්පනා කරේ අරගල භූමියෙන් පිටත් වෙච්ච පිරිස තමන්ගේ තිබුණු හැම දෙයක්ම අරගෙන ෂොපින් බෑග් එක පොලිතින් බෑග් එක ටොපි කොලේ පවා උතනින් අරගෙන යනකොට ඇයි මේ මේව ටික විතරක් දාලා ගියේ කියලා මාර වැටලීම් තමයි අපේ නීතිය බාර මහතුරුත් කරන්නේ සමහර පිටපත් තියෙනවා මම මේ පොලිස්පතිතුමාට දැනගන්න කියන්නේ පොලිස්පතිතුමනි සමහර පිටපත් තියෙනවා ඒ වගේ රචනාව හරිම බොල් හරිම ප්‍රාථමිකයි එහෙම වුණාම අපේ රටේ සාමාන්‍ය ජනතාවට පොලිසිය ගැන තියෙන අප්‍රසාදය තව තවත් වැඩිවීමක් පමණයි වෙන්නේ ඒ නිසා එවැනි පිටපත් රචනා කරනකොට එවැනි පිටපත් වලට අනුව නාට්‍ය පෙන්වනකොට මීට වඩා සැලකිලිමත් වෙන්න කියලා මම අපේ පොලිස්පතිතුමාගෙන් මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා පොලිස්පතිතුමනි මම මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් හැටියට මේ කාරණාව කියන්නේ ඔබතුමන්ලා ඔය නිලතල වලට එන්නේ අධ්‍යාපනය හදාරලා උසස් අධ්‍යාපනය හදාරලා අවුරුදු දෙක තුනක පුහුණු වීම කරලා මනා කැපකිරීමක් කරලා ඔය යුනිෆෝම් එක අඳින්න ඔබතුමාලාට ඒ අවසරය ලැබෙන්නේ ඔබතුමන්ලගේ කැපවීමත් එක්ක අපේ රටේ දේශපාලුව ගන්න අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලුවන්ගෙන් භාගයට භාගයක් ඕ ලෙවල් නැති ඒ ලෙවල් නැති අටපාස් නැති ඕච්චි වල මාල කඩපු ඈ වඩේ වික්කව කුඩුකාරයෝ ගංජාකාරයෝ එතනල්කාරයෝ මිනිමරු කප්පංකාරයෝ මුන් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ අච්චර කැපකිරීමක් කරලා එච්චර උගත්කමක් තියෙන ඔබතුමන්ලා අර වගේ 2.50 හාල් කෑලි වලට ඇයි නැමෙන්නේ උන්ගේ වචනේටයි ඔබතුමන්ලා ක්‍රියාත්මක වෙන්නේ මේ රටේ නීතිය කියන්නේ පාලකයාගේ අවශ්‍යතාවය ඒකයි ශ්‍රී ලංකාවේ නීතිය මේක වෙනස් කරන්න පුළුවන් පොලිස්පතිතුමනි ඔබතුමන්ලාට පමණයි මේ රට කොච්චර සුන්දර රටක්ද මේ රටේ නැත්තේ මොනවද මේ රටේ මිනිස්සු මොන තරම් ආදරණීයද මේ හැම සැප සම්පතක්ම තියෙන ආදරණීය මිනිස්සු ඉන්න මේ රටේ පාලකේ නැත්තටම නැති කරලා තියෙන්නේ ඔබතුමන්ලා දැන හෝ නොදැන හෝ වැඩ කටයුතු කරන්නේ පාලකින්ට අවශ්‍ය විදියට එතෙන්ට වැටෙන්න එපා පොලිස්පතිතුමනි මම ඔබතුමන්ගෙන් බොහොම ආදරයෙන් ගෞරවයෙන් මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට ඉල්ලා සිටින්නේ මේ රටේ මිනිස්සු මේ වෙද්දි පොලිසිය ගැන දක්වන අප්‍රසාදය තව තවත් වැඩි වෙන විදිය වැඩ කටයුතු කරන්න එපා. අපි ඔබ මේ සියල්ල එකතුනොත් පමණයි මේ අර්බුදයෙන් අපිට ගොඩෙන්න පුළුවන් වෙන්නේ. රටක නීතිය රටේ සියලුම ජනතාවට රටේ සියලුම දෙනාට එක සමානව ක්‍රියාත්මක වෙනවා නම් ඒ රටවල් බලන් ඉඳි දියුණු වෙනවා. මගේ රටත් එහෙම දියුණු කරන්න පුළුවන්. එනිසා මම ඔබතුමන්ලාගෙන් බොහොම ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. රටක නීතිය පාලකයාගේ අවශ්‍යතාවය නොව ඔබලාගේ ක්‍රියාමාර්ග බවට පත් කරගන්න. මේ රටේ මිනිස්සු ඔබතුමන්ලාට දන ගහලා වඳි. දෙවියන්ට වගේ සලකයි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.